රල් නැත්තම් අනුර අනිත්ඔක්කොම සෙවල. ලංකාවේ මේ ක්‍රමය පවත්වන්යන්නු හොඳම කෙනා රනිල් ක්‍රමය වෙනස් කරන්න හොඳම කෙනා අනුුව එහෙම කියන්නේ ලාල් කාන්ත. ලාල් මේ කතා කරන්නේ වම සහ දකුණේ ආදරකතාවක් ගැන. ලංකාේ මේ ආදරකතාවට දිගි ඉතිහාසයක් තියෙනවා. හවුරු දන්න විදිහට ජයාර් කියන්නේ ලංකාවේ බිහිවුණු උග්‍ර දක්ෂිනාංශික දේශපාලත්ඥා. එත් ජයාර්ට වමත් එෙක්ක ආදරකතාවක් තිබුණ. එක් වක් යටියන්තුට ආසනෙන් UP එකෙන් විින්ස්ටන් පෙරේරා චන්ද ඉල්ලනවා. ප්‍රතිවාදයක් වමේ එන්නෙන් පෙරේර. විින්ස්ටන් පෙරලා ලොකු රැසීමක් ලැස්ති කරලා ජර්ට රාධනා කලා. වැැස්වීමට කලින් විින්ස්ටන්ගේ නිවසට ගිහි කෝපිය එකකුත් බීලා රැසිම් ේදිකාවිදි ජ කියනවා තමුන්නාන්සේලාගේ ආසනයට පෙරේරලා දෙන්නෙක් ඡන්ද ඉල්ලනවා. ඉතින් තමුන්නාන්සේලා උගත් යහපත් පෙරේරට චන්ද දෙන්න කියලා. ජර්ට ඕනෙවුුණේ එන්නෙම්ම දිනවන්න. ඇතහතේ හමතිවරනය දවසේ රාත්‍රිය ජයාර්ගේ නිවසේ පහලතටටුවේ ඔහුගේ හිතවතුන් මැතිවරණ ප්‍රතිඵල අහද්දි. ජ්‍යර් හිටිය සුව නින්දක. පාන්ද අවදවෙලා තරපු පේලිය බැහලාපු ජර් ප්‍රතිඵල ගැන අහන්නවත් නැතුව. මුළුතැන්කෙට ගිහින් කෝපිකෝපයකුත් අරන් ප්‍රතිඵල අහමින් සිතපු පිරිසතරටආවලු. එතන හිට පිරිස සර් අපි අරහෙ දිනුම් මෙහෙ දිනුම්. අදී වශයෙන් UMP ජයග්‍රහණ ගැන කියනකොට ජර් ඇහවලු එන්නේම්ට මොකද වෙලාතියෙෙන්න්න කියලා. එතකොට කොල්විින්ට් පරාදයි. ජයාර් කනගාටුවෙන් නැගිටල ගයාාලු. එන්නෙම් ගැන ඒතරම් ආදරයකින් කටයුතු කළ JRයාර්ට. විජීවීර ගැන තිබුණ ඊට හත් පසින්ම වෙනස් හැඟීමක්. ජර් විජවීරගේ පක්ෂයේ නමුුවත් හරියටකිව න්නැහැ. ඔහු ජනතතා විමුක්ති පෙරමණ වෙනුවට හැමවෙලාවිම කිව්වේ ජාතික විමුක්ති පෙරමුණ කියලා. ජවිපේ තහනම් සංවිධානයක් පවට පත් කළ JRයාර්. ජවිපේ බර්ධනය කරන්න කිසිම පසුබෑමක් වුණේ නැහැ. එන්නම්ලගේ බමට ආදරය කරපු JR. විජේවීරගේ වම පිළිකෙව කිරීම ගැන ජයාර්ගෙන් විමසූ විට. ඔහු! බිස්කිබොන වම එකක්. අරක්කු බොන වම තව එකක්. යැයි සිනාසමෙන් පැවසූබවට කතාවක් තියෙනවා. එහි සත්‍යය අසත්්‍යතාව කෙසේ වෙතත්. එහි අර්ථය වචනවලින් කියවෙන පන්ති අර්ථයට වඩා ගැබුරු එකක්. විජයවීරගේ වම ආක්‍රමණශීලීි කැරලිකාර වමක්. ඒ ලබාගනීම වෙනුවෙන් ජාතිවාදය පුද්ගල ත්‍රස්ථවාදය පවා යොදාගන්න මැලි නොවුණු වමක්. ජයාර්ට ඒ වම නයාට අඳ කළ වනාට. පාර්ලිමේන්තුව තුළ බලයගන්න උත්සාහකරපු, අයවැයට අනපනත්වලට ප්‍රසස්ත විවේචන ගෙනපු එන්නෙම්ලගේ වමට ඔහු ආදරේ කලා. සමහර කරුණුවලදී ඔහු තමන්ගේ මතය කියලා, එන්නෙම් මොකද මේ ගැන කියල තියෙන්නේ කියලා අහන්නේ එන්නෙම්ලගේ මතයට එකග නිසා නෙවෙයි. තමන් රියට දකුණේ මතය තුල්ල ඉන්නවද කියලා දැනගන්න හොඳම කොම්පහසුව එන්නම්ලගේ වමනිසා. හැබැයි එදා තිබුණු වමදකුණු දේශපාලනය නෙවෙයි අද තියෙන්නේ සමාජවාදී කඳූර බිඳවැටිලා. චීන වියට්නාමේ වැනි කොමිනිස් පක්ෂ විසින් පාලනය කරන රටවලුත්. නිදහස් ආර්ථිකය පිළිගෙන අත්හදා බලල සාර්ථක වෙලා තියෙන අදවගේ යුගයක, වම සහ දකුණාතන මයිම් බොඳවෙලා. අද නතා විමුක්ති පෙරමුණත් නිදහස් ධනවාදය පිළිගන්නවා. ඒ නිසා අලුත් වම එදා පැරණි බම ජයාර්ට කොම්පහසුවක් වුණා වගේ. රනිල්ට කොම්පහසුවක් නෙවේ. අලුත් වම අලුත් ආර්ථික මගේ ආදුනිිකයව. ඔවුන්ට ඒ මගේ නොවැරදී යන්න ඕන නම් කොම්පහසුව රනිල්, ඒත් ඔවුන් රාජපක්ෂලාගෙන් පාරාහන්නගිහින් වරද ගත්තා. නමුත් ඔවුන් ඒ වැරැතුලින් ඉගෙන ගනිමින් සිටින බව පෙනළිෙනවා. ඒ වගේම ඔවුන් පරිනත වෙමෙන් ඉවසිලිවන්තව ගමන් කරමින් සිටිනවා. ඒ නිසාමද කොහෙද රනිල්ට අනුරගැන පොඩි ආදරයක් තියන බව ඉඳහිට තේෙනවා. පාලිමේන්තුවේද අ රනිල්ට දැඩි ප්‍රහාරයක් දීපු වෙලාවේ. රනිල්ගේ හැසිරීම තිබුණේ තමාන්ගේ හිතගිය කෙල්ල ප්‍රසිද්ධියේ අනුම්පදයක් කිව්ව හම කොල්ලගේ හැසිරීම වගේ. බිප්‍රයෝගි සුංගාරී බවක්. රනිල්ගේ හදවතේ අනුරට තියන මේ ආදරේ ඉඳහිට පෙන්නුවත්. අනුර හරියට ගොලු හදවතේ දම් වගේ. එයාගේ ආදරේ කවදාවත් පිට ඇගෙව්වේ නැහැ. හරියට පවුලේ අයිියලට බය වගේ. කෙල්ලගේ අයිියලගේ දඩබබර එක වුනු ලාල්! එක පාරටම කඩපෙලේදි හම් වෙලා නංගිත් ගෙදර හිටිය. කියන්න වගේ අනපේක්ෂ්ත ප්‍රකාශයක් කළේ ඊය පෙරේද. එක්කෝ රනිල් නැත්තම් අනුර. ලාල් මේ කතප කියන්නේෙ දුෘෂ්ටෝටික පාර්ත බැහැලා ඉන්න වෙලාවක. දෘෂ්ටෝ කියන එකෙන් අදහස් කේ රනිල්ගේ දුෘෂ්ටියෝ හරි JVP දුෂ්ටෝ හරි කියන එක නෙදෙයි රටේ දුෂ්ටෝ කියනක. අද රටකරන්නේ රනිල් හෙට අනුර රටකරන්නත් පුලුවන්. කවුරු රට කරන්නත් රටක් ජනතාවක් ඉතුර වෙලා තියෙන් නෝන. ඒනිසා ලාල්ගේ ඒ කතාව අගේ කරන්න ඕන. ලාල්ගේ කතාවත් අගේ කරලා, අනුරගේ රනිල්ගේ ප්‍රේමේ ගැන ආලකාරෝපක්තියෙන් සටහනක්ලි වේ රනිල් එක්ක JVP දීල් වගේ බාල දේශපාලන කතාවකුත් කියන්න නෙවෙයි. ඒ වගේම ඊළඟ ආ්ඩුවෙන් ජVP එක ඇමතිකමක් ගන්න ඕන කියන්නත් නෙවෙේ. මුොලින්ම සටහන් කලා වගේ නෝතන ලෝකයේ වමසාහ දකුණාතර සීමාව හරිම පටුයි. ඒ පටු වෙනස ඇතුළේ දෙපැත්තතම හෝමාරුණු සාධනිය දේවල් බොහෝයි. ඒ නිසා ජවිපේ ඉවසිල්ලෙන් හරියට ගියොත් ලාල් කිව්වා. එක්කො රනිල් නැත්තම් අනුර. කතාව දවසක රනිල් ජනපති අනුර විපක්ෂනායක වෙන්නත් පුළුවන්.